ලංකා කණ්ඩායම් මේ වෙද්දී නායකයන් 11ක් යටතේ T20 තරගවලට සෙල්ලම් කරලා තියෙනවා. මේ ක්‍රීඩකයන් අතරින් සමහර ක්‍රීඩකයෝ නායකයෝ විදිහට සාර්ථකයි. තවත් සමහර නායකයෝ අසාර්ථකයි. T20 ලෝක කුසලානයට අලුත් නායකයෙක් හොයමින් ඉන්න අපේ කණ්ඩායමට මේ වෙලාවේ සුදුසු නායකයා කවුද කියලා අපිට තව දවස් කිහිපයකින් බලා ගන්න පුළුවන් වෙයි. ලංකාව බිහිකළ සාර්ථකම නායකයෙක් වුණු මහේල ජයවර්ධන T20 තරඟ 19කට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්න සමත් වෙනවා. මේ තරඟ 19 12ක් ජයග්‍රහණයට මෙහෙවන මහේල නායකත්ව දීපු තරඟ 6ක් පරදී එක තරගයක් ලකුණු සම වෙලා අවසන් වෙනවා. මහලගේ ජයග්‍රහී ප්‍රතිශතය 65.78% විදිහට සටහන් වෙන්නේ. ටීම් දිල්ෂාන් තරග පහක් ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 තරගවල මෙහෙවනවා. මෙතනින් තරග දෙකක් ජයග්‍රහණයට මෙහෙවන දිල්ෂාන්ගේ නායකත්වයෙන් තරග තුනක් පරාජයට පත් වෙනවා. ජයග්‍රහී ප්‍රතිශතය විදිහට සටහන් වෙන්නේ 40%ක් විදිහටයි. සංඝ T20 තරග 22කට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙනවා. එතනින් තරග 13ක් ජයග්‍රහණයට මෙහෙවන සංඝ යටතේ ශ්‍රී ලංකාව පරාද වෙන්නේ තරග 9යි. ජයග්‍රහී ප්‍රතිශතය සටහන් වෙන්නේ 59.9%ක් විදිහට. තිලන කණ්ඩායම් පිටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 එක තරගයක නායකත්වය දෙන්න අවස්ථාව ලැබෙනවා. මේ තරගයේ එංගලන්තයට එරෙහිව ජය ගන්න කණ්ඩායම්ගේ නායකත්වය සමත් වෙනවා. ඇන්ජලෝ මැතිව්ස් තරග 13කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවලා එතනින් තරග 5ක ජයග්‍රහණය කරා මෙහෙවද්දී තරග 7ක් ශ්‍රී ලංකා කණ්ඩායම පරාද වෙනවා. එක තරගයක් විසඳුමක් නැතුව විසඳෙද්දී මැතිව්ස් යටතේ T20 ජයග්‍රහණ ප්‍රතිශතය සටහන් වෙන්නේ 41.66% විදිහට. දිනේෂ් චන්දිමාල් T20 තරග 26කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවලා එතනින් තරග 13ක් ජයග්‍රහණය කරලා 13ක් පරාද වෙලා තියෙනවා. චන්දිගේ ජයග්‍රහණ ප්‍රතිශතය සටහන් වෙන්නේ 50%ක් විදිහට. වර්තමාන T20 නායක ලසිත් මාලිංගේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 22කදී මෙහෙවලා එතනින් තරග 7ක් ජයග්‍රහණයට මෙහෙවලා තරග 13ක් මාලිගේ නායකත්වයෙන් පරාද වෙලා තියෙනවා. එක තරගයක් විසඳුමක් නැතුව අවසන් වෙලා තවත් තරගයක් ලකුණු සම වෙලා අවසන් වෙලා තියෙනවා. මාලිගේ ජයග්‍රහණ ප්‍රතිශතය 35.71% විදිහටයි සටහන් වෙන්නේ. උපුල් තරඟ 6ක් මෙහෙවලා එතනින් තරඟ 3ක් ජයග්‍රහණයට මෙහෙවලා තරඟගේ නායකත්වයෙන් තරඟ 3ක් පරාද වෙලා තියෙනවා. තරඟගේ ජයග්‍රහණ ප්‍රතිශතය 50%ක්. තිසර තරඟ 9ක් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීලා ඒ තරඟ 9ම පරාද වෙලා මේ දක්වා අසාර්ථකම නායකයා විදිහට තමයි ඉන්නේ. පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පාකිස්තානයේදී T20 තරගාවලියක් ජයග්‍රහණයට මෙහෙවපු දසුන් ශානක තරඟ 3කට නායකත්වය දීලා ඒ තරඟ 3ම ජයග්‍රහණයට මෙහෙවලා තියෙනවා. දසුන්ගේ නායකත්වය යටතේ ජයග්‍රහණ ප්‍රතිශතය සටහන් වෙන්නේ 100%ක් විදිහට. මේ සටහන බලද්දී T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්න හොඳ නායකයෙක් කියලා ඔයාලට හිතෙන්නේ කවුද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.